මෙවැනි වඩියෝ දිනපතා බලන්න අපිු සස්ක්‍රයි් කරන්න. ුඩා සීනුව එබුවෝන් අපි වඩියෝ එකක් දාපු ගමන් ඔයාට දැනගන්නටත් පුළුව. ට පුාමහත් න්තෝනයක් ඇති කල් වෙල්ලවීදයෙන් සොයාත් හිසුන් කාන්ාවගේ මලකන්ද පිළිබඳ කරනු විමර්ශණයේදී ට අදා සිල්ල තුරතුු පැය විසිහතරක් ඇතුළත අනාවාන්නේය කරගැනීම කොළඹ ේල්ලවීදයේ ොලසිය ඇතුු කොළඹ මධ්‍ය्यම කොට්ටායේ විමර්ශ ලධදරීට හැකි වුණ. ඒත් මරදමනු කාන්ාවගේ හිසකොටස සොයාගැනීමට පොලසිය විමර්ශණයක් මෙතෙක් කළත් හැකිවීමන. මීට ප්‍රධානතම හේතුව වී ඇතේ ඇගේ හිසකොටස සැඟ වූ ඇගේ පොලිස් පෙෙන්බතාද. යේ ගලවැලලා ගෙන මියගොස්ති බීම නිසා. ඕගේ මරණය විමර්ශණය කිීමට කිසියම්බාදාවගේ දීතිබෙනවා අමානුෂ්‍යිකලෙස ගෙලකපා පෙම්මතිය මර ඇගේ සිල්ව බෑගික දැමීමට තරම් ඔහු සහසක වූයේ මන්දයි නිවර දිලස පැවසීම නොහැකිී ඇතේ ඔහගේ මරණය නිසා බද ඒ සියල්ල දන්නේ මියගේ ඔහු විසින් බවද පොලිසි කියයා සිටියා ප්‍රබර් ගසක එල්ද මරණයට පත්ව සිට පොලිස් පෙම්මතා සන්තකය තිබී ඔහු සින් සිය බිියට ියන ලද ලිපියක. මරා දමුණු තරුණයා ඔහ අතර තිබූ අනියම් පෙමහිද. ඇති වූ කරදකාවී බවක් තිබූ අඳම සඳන් කර ඇතන් ඇය මරාදමන්න තරම් වූ හේතුකාරණ සහන්කර තිබුණේ හැ. ට හෙලී ඇති කරුණුකාරණාවලට අනුව මරධදමනු තරුණය කුරුවවි තෙපාගම ප්‍රදශ පදිංචි, දිිල්නී ෝදා ජයිසුරිය නැති තිස් හැව්‍ර දිකිුවවතියක් ඇගේ පියාද මිය ගොසින්. ය ජීවත් වයේ ඇගේ මවසා සහෝදරයකු සමගින් සොහහිර ප්‍රදේශ කරවිට සභේ මන්ත්‍රීවරයක් දිිල්නි ශෝදා කලක් ඇඟලුම් කම්හලකද පෞද්ගලි ආයතනෙකද සේවය කළ තැනැතියක්. ඉන් අතතුරුව ඇ කඩුුවල ප්‍රදේශය ඇති එක්තර පෞද්ගලක දුරකතන ආයතනය කිසිම් කාඩ්පත් අලවිකිරීම ස්ථානයක අලවි නිලධහරණයක් ලෙස කටයුතු කරති බෙනවා. පසුව ඇය තරුණ සේවා සභවට අයත් තරුණ ක්ඩායම් සමග ප්‍රදශය තාපප අලංකරණේ යදී තිබෙනවා මීට මාස හතරකට පමණ පෙර ඇය රැකියාවෙන් ඉවත් වී තිබෙනවා ඒ තම ඔපොලව සිට මවරැබලාග. මේ අදහසින් මේ අතර ඇය නිතර දෙවේලේසිය ජංගම දුරකතන ඔස්සේ පේස් බුක් ජාලෙද ැරි සරතිබෙනවා අයට පේමසිරි මුණගැසන්නේේද ඔහු ප්‍රබූ ආරක්ෂක අංශේ සේවේ කරදදි. ඒ හපාලන අආන්ුව රක්නපුර දිස්ත්‍රක් මන්තීවරයෙකු ූ හේා විතාානගේ ආරක්ෂක නිල දහරයාාව සිටියද. ඒඇගේ සොහිුරා එජපේ කරුවිට ප්‍රදේශය සහ මන්තීවරයෙකු වීම තුළ හේෂා භිතනගේ මන්තතිීවරයාගේ ිට්ටු සහයකු වීමනිසා ඊට පේරතුව ප්‍රේමසිරි හරයෙන් ප්‍රනාදුතු මන්ත්‍රවරයාගේ ආරක්ෂකු වශයෙන්ද කටයතු කරතිබුණා ඕගේ හැි දඩ සිරුවට තාරනයටත් වශීූ ඇය නිතර නිතර පේමසිරි සමඟ චට් කරන්නට වනා අයේ අිය කියමින් ඇය ඔහහා චැටකරදදි ඔහ ඇයට නොයකුත් බොරු වේගල් ඇදම්ම ඔහ ඇයට කිවේ ලොකම බොරුව වනේ ඔහු තවමත් අවිවාහකු බව ඔහුගේ බස්වලට ඇයි රැවටනා දෙදෙන මෙලෙස නිතර නිර අදර පෙන්මබස් දොඩක්දී පේමසිරසිය බිරිඳට කිසිදු අඩුපාඩුවක් නොකරමින් අයටද සැෙක්වා ඒ දිලිනි සමඟ තිබූ අනියම් සම්බන්ධතාවය දිගටම පැවැත්තුවා මම ඔයාව බදිනම බඳිනවාමයි පේමසිරි යට කිහිප වතාවක්ම එසේ කියාතිබුණා ඒනුවඇ ප පිළිබඳ දහසුත් බලාපොත්තු ැබවා ඕ වාහකරගැනීමේ අදසින් ප්‍රේමසිර කියන ඕනෑම දෙකට ඇය කැමැත්ත පල කලා ඒත් පේමසිර විවාහ පුදගලෙක් වයිස අවුරදු පනස් देखක පුදගල, ඒත් ඕගේ වයිස තරමට පෙනම නොතිබුණ. ක්‍රඩාවේ ෙදි සිටි අයු වීමමනිසා හුකායවර්ධන කිඩාාවේ යෙදමින් ඇගපත සකසා ගත්තා පොලිස් කන්ඩාෑමට එකතුව बॉක්සිම් ක්‍රිඩාවියද යදුණ. ඒ නිසා ඔඕගේ පෙෙනුබට වයිස අදාල වූයේ නෑ මෙ හැඩට दिනිද හසු වූවා දැයි සැකसाහිතයි. ප්‍රමසිරි කාලයක්ම සේ කලේ ඇමති ආරක්ෂක අංශයට අනයුත්තව ඕ කලත් හලන ආඩුවේ පැබලතරුණ මත්‍රීවරයකුගේ පෞද්ගලක ආරක්ෂ නිල ධරයා ලසිෙද කටයතු කළ තවත් අමාතතිවරුන් කහිප දෙනෙකුටද සේ කලා. පසුවයින් ඉවත්ව සාමා්‍ය පොලිස් රජකාර වලට එක් වුණ ඕහ අවසන් වට බද්ධල පොලිසිට අනයුක්තව රාජකාර කලා පේමසිරගේ නිවස පිහිතාතිබුණේ ඩල්ුම්ඹර පොලි වසන බඩල්කුම්ඹර හරගොට ප්‍රදේශ ඕ ප දංචිවසිටේ බිරියාහා දරබන්ද සමින් ඕහගේ ලොකපුතාට වයිස අවරුදුදදාහටක්. ුත් සිහත් වනදා ඔු සේවයටට වාර්තා කලේ නෑ ඔු ඒහිදී නිවාහඩ ලාගත්තා ඒ කුම හේතුවක් නිසා දන්න ප්‍රේමසිරි පමණයි. මේ වනවිට ල්නිිත ශිල්පද වදනා ප සඳහා යන බව මවට සහෝදරයට පවසාති බුණ ඒ ඇගේ මිතුරු මිතුරියන් සමගින් මීට මවගේ අනුමැතියද හිමිය වුණ. ඒ එකකුත් මස සිහය වනදා. ඒ ඇය අවසන් වට ගෙදරින් පිටත් වූදිනය. ඇය තමා ශ්‍රේපාදස්ථානය බලා යන බව ඒත්තු ගන්වන්නට සිය සහෝදරයාට ඒ බව කියමින් ඇමතුම් දෙන්නට ද අමක කලේ හැ. මම දැන් එරන්නේ ඉන්න යාළුවොත් ඉන්නවා. මෙතැරින් එහට සිදු වූදේදන්නේ දිලිනිය. හොත් ප්‍රමසිරිය දැනට සිදුකර ඇති විමර්ශනලදී හෙලවී ඇතේ එතැන් පටන් මෝන් බස්රියින් හන්වැල්ලට පැමිණ ඇ බවඒ බව වමත් හවුරවී නහ ඒ බව අනවරණය කර ගැනීම සඳහා කුරවිටහා ඒ අවට විසි හය වනදා දින සිසිTV කමරා නික්ෂණය කරීම සහා විශෂ පොලස්කන්ඩායමක්ද යොදවාතිබෙනවා කෙස වෙතක් මමුුන් දෙපල හංවැලට පමණ ඇත්තේ විසිහත් වනදා ඒ රත්්‍රී දහයට පමණ අංවැල නගේයට ආසන්නව පිහිට ඇති තට්ටු දෙේ ගෙට් හසකට පමිණ ඇති මහු.ඒ ඉහල කාමරේ අංක එකසි හය දරන කාරය නවාද ගැති බෙනවා මාන්න්‍යෙන් ලැුම් හලකට නවතැන් ගැනීමට එන තරුණ ෝොු බහොයි. ම බොමයක් දෙ අනියම් සම්බන්ධතා පවත්වාගෙන යන පිරිස්. එවෙන්ම මේ අනියම් ෝඩු අතර ඇතිවන ආවු නිසා ොහ අස්ථාවලදී පිරිමියා විසින්, අනම් ිරිව ගහතය කළ අස්ථාද බෙනවා. නැතහොත් දෙනා වසබී සියදි හානි කරගත් අවස්ථාධති ෙනවා. නැතොත් එල්ල මියයම් ෝ වස පානය කිරීමද වාර්තා වනවා. මේ තිනබල ්‍යප්තිබන කරුණ වසංගත නිසා මෙවා ලැගුම් හල්වට ඇතුළබන අයගේ නම්ගම් ජති හැදුනුපත් අංක අනිවාරෙන්ම සහනකරග යතු බට. ගයක් ලබීතිබෙනම එම නියෝගේ කකරට පිපදම එම ලගුම්හල හිමකරුගේ ිරිිය හටලේ ලගුම්ගන්නට පැමණි මෙම තරුණ ෝඩගේ නම්ගම් ජතික ැඳනුම්ත් අන්කෙද සටහන් කරගත්තා ඒ නවිට මවුන් සතුව තිබුණේ අත්මලු දෙක් පබනයික් බෑගයක් ප්‍රමසිරි කාරය එල්ලාගෙන සිට ඇ. අතර දිල්ලනිසිය ඇඳුම් ආයිත්තාම් පෑගක දමාගෙන සිටිය. විසි හත්මනදා රාත්‍රී දහයටට එකස අහය කාබරයට ඇතුූ මොවුන් විසිටබනදා සම්පූර්ණ දවසන්. කාලේ ගතකලේ එම කාරය තුළයි. ඒත් මන් දෙතුන් වතාවක්ම තම ලැගුන්හලෙන් පිට ගියා මේ වනවිට අනාරණයව ඇතේ මුූන් එම ලැගුන්හරෙන් ලබාගෙන තිබුණේ කිරිතේ දෙකක් පමණයි ඒ අනුව ඔවුන් එම දින දෙක තුළ පිටතින් ආර ලාගෙන ඇති බව පොලිසිය සැකවනවා මාර්තු පලවදා උදැසන ප්‍රේමසිර මෙම හෝටලෙන් පිටත්වයන්නේ තනිවමයි. එලෙසගේ ඔු මෝතකට පසු යළි එම හෝටලට එන්නේ ලොකු බැයියක්ද අතතිව ඒය මුහ ගෙන එන්නේ හෝටල් හිමිකරුවන්ට සඟවාගෙන හෝටල් හිමිකරුහා ඔහුගේ බරිඳ මේ බවක් දැගෙන තිබුණේ හැ. එවන් බෑගක වැඩි වශය භාවිතා කර දේශගතවන අය විදේශකතව मेරට පැිණෙන අයවුන් නැතහෝ දිනක හිපේක සංචරයක් සඳහා යන අයවලන් පේමසිරි කාමරට රැගෙන අේද එවන් බෑගයක් මර්තු පලබරදා පේමසිර යාල එ වතැන් පොලට මික්ම යන්නන්නේ එම බැගගේද සමගින් ඔහගේ කාර තවත් බැගයක් එල්ලාගෙන තිබෙනවා ඔහු නවතැන් ගැනීම සඳහ එන ට රැගෙන පැමණ බෑගගේ පමයි නවතැන් පොලම් පිටවෑමට පෙර ඒ හිමිකරුගේ බිරිිය පැමණ ඔහු දින දෙක් සඳහ ගැවියයුතු මුදල් පියවා දැම්ම ඒ රපියල් හරදාස් එකසියක් එ මුදල ගෙබන ොහොතේද ඔහු සමග දිලිින් ට තිබුණේහැ මෙන් නවතැන් පොලකට පැමිණෙන පිරිමින් සමඟ රැඳෙන කාතාවන් හෝටට යන එන අයට හෝ එහි සේවේ පිරිස්වලට හුණදීමට එතරම් කැමත්තක් දක්වන්නේහ ඒඔවුන් හොරහසේම ගන් බිමන් එන බැවින් ඒ නිසා ප්‍රමසිරි සමග පැමණි තරුණියද එසේ මුහුණදීමට අකමැතිව ඉදිරියට නොයෙන ඇතයි හිමිකරුගේ බිරිිය සිතන්නට ඇ. ඒ මොතේ ැගුම් හේ හිමිකර සිටිය වන ප්‍රදශේක සිය බිලගවාද්‍යමු ප්‍රමසිරිකාරේ බෑගයක්ද තවත්ලොක බෑගයක්ද බිමඳගේ අතින් ඇදගෙන යන අු ලැගුම්හේ හිමකරදටවා ඒ ඔහට ඒ කරම් ගණන්නක්න වුණ ඒ සමගම ඔහු වෙනත් කත්‍යක නිරතවී මනිසා ඒගැන විමසන්නට ඔහු අකමති වුණ. මෙෙස පැමනි පේමසිරි හංවල්ල අවිස්සාවෙේල්ල ප්‍රධාන මාර්ගයට පිවිිසි මහතක් පරේ ර සිට ඔහු දිරියට එන ්‍රීවලයක් නතර කරගත්තා ඊයට විශල බෑගයක් දමගත් ඔහු ්‍රියදුරට පවසසා ඇතේ තම හංවවැල නගරයට දමන ෙසයි ප්‍රමසිरी ීසල් තිීරෝද රියකට ගොඩබන අුස්ටව කැපරක්ගද සටහන් වීතිබුණ ඒ ඔහ ඒ බක් නොදන ටිය යළ හංවල්ල නගරයෙන් බෑගිය අතතිව බැස්සන් පේමසිරි නගරේ විනාඩක් හහිපයක් ගත ක ඒ පිටකොටු බලායන ස් බස්ස එකක් එනතුරු ඒ වනවිට වෙලාව් උදැසන කොලායි හතරිස් පහට පමණ වී තිබුණ ලොක ට්‍රෙවල් බෑගයක්ද ඔසවාගෙන බසයට ගොඩ වූ හ එතනම තිබූ අසුනට බරූයේ බෑගයද තම අසම රඳවාගෙන පිටකොටුට ටිකත් පතක් ලබාගත් හෙතම කෙලින්ම ආේ පිටකොට ඒ හංවල්ල පිකටව එක හතලස්තුන පෞද්ගලක බසයකින් බස්වයෙන් පිටකොට පැි දහල් එකයි පහලවට පමණට කොටුවෙන් ගමන්වාර අවසන් කරන මේ බස්රතයෙන් මුහු බැසතිබුණේ ගැස් පහන්දිියෙන් එතැන් පටන් ඔු ගමන් කලේ පයින් කරේ බෑගයක් මගෙන ට්‍රවලින් බෑගේ හැඩලෙන් ඒ බෑගේද ඇදගෙන ේල්ලවීදියට පැමණි ඔහු හහින් සිර්ුවේ ඒය මාර්ග කෙලවරක දම එතනින් පැනගත්තා ේල්ලවිදිය පොිසියට මේ බව සඳහන් ොරතුරක් ලබන්නේ ඊට විනාඩක් හිපේකට පසුව. ඒ ොහෝ වෙලාවක් කාත් කවුරුත් නැතිව ගමන්මල්ලක් ේල්ලවවිදිය මාර්ග ඇතිබව සඳන් කමින් සිද්ධිය දැගත් හම ේල්ලවීදිය පොලස් ස්ථානාධපති ජිත් පෙේදර රච්චිමතා තුළු කණ්ඩයමක් බෑගගේ අත්ති තැට ගොස් ඒ විමර්ශණය කරද්දී පෙනෙන්නට තිබුණනේ ඒහි මලසිරුවක් ඇති බව. ඒ මලසිරව කාන්තාවකට හෝ පිරමෙකුට අත් එකක් බව හැඳින්ිය නොහැකි වුණනා මේ විශෂත්්‍යය වුණේ එම මලසිරුවෙන් කෙසිදු ලෙසක් ෘදියය ගලායායම හෝ පිටවීමක්ද දක්නට නොවීම. පසුව මේ බව කොට්ාශභාර දේෂ් පොලස් අධිකාරි සරකෝන් බන්ඩාර මතා දැනුවත් කිරීමෙන් අනතුරව ඔහු බෑගගේතම ගොස්තිබූ ස්ථනයට පැමිණ එඒ නිරක්ෂණයකොට ඒ පිළිබඳ වැඩ බලන කොලඹ නෝජච පොලිපතිවරයායටත් බස්නාහිර පලාාතබාර ජේෂ්ට පොස්පතිවරයාටත් දැනුවත් කරන්නට ඔහු පියරගත්තා ඒ අනුව අධිකාරණයට කනු වාර්තා කරන්නට වේල්වද පො ය පවරගෙන තිබුණා පසු බෑගය තිබූ තැනට පැමණි මහස්්‍රරත්වරය හා අධිරන වයිදින දහරයා ඉදිරිිය බෑගය ිරකිරීම සිද වූ අතර එහිදී දක්ගත හැකි වුණේ එම බෑගය තුළ දෙකට නවා ඒ තුළ දැමූ තරුණයකගේ මලකදක් ඇති බව. ඒත් ඇගේ හිසකොට සිරුවේ නොනා ඒ අනුව ඇය ගහතනයකොට එම බෑගය තුළ දම ඇතිබව අනාවරණය වූ අතර ඇ කවද හඳනා ගන්නතෙක් ම සිරව පක්ෂ මාන පේක්ෂ සිදු නොකන ලෙස ියෝග කලලා න් පස හ නිල්ධහරන්ගේ උපදෙස්මතව වේල්විදිය පොලි ස්ථාධ පතවරයා ට බැග. තුළ राදම ති තරුණ කौදයි හඳුනාගැනීමටත් එම බග්‍ය ේල්ල විීදියට ගනවිද දමමු පුදග සවිීම සඳත් වි र्ෂණ ආරම්ம்ப ක. නුව හල් ධරන්ගේ උපදෙස්ම බෑගගේ දමාතිබූ මාර්ගහා ඒවට ව දර්ශන නිරක්ෂයකිරීම සිදුණා ඒ සඳහා විශේෂ ක්ඩායමක්ද යොදවා තිබුණ ඒ අනුව වැඩි කාලයක් යන්නටමත්තෙන් බෑගගේ එතනට දමගේ පුදගලය හඳනා ැරීමට ලැබුණ. හැඩි ැඩි තරුණේ කරේ බෑගයක් දමාගෙන දකුණ අතින් එම විශාල බෑගියද පාරේදිගේ ඇගෙන ෆල්ලවීදිය පරයෙන් අයිු ඔහු බෑගගේ තැනක දමමා හින්සිරුවේ මාරු වී අයිරුත් සස්ටී කමරාවල සටහන්වේතිබුණා ල හ ච පොලිස්ප දේ බඳ ෙන ො හගේ දෙ මත ඉදිරි විමර්ශන සිදපුුණා. අපි ඉන් පස් හුනගත්ම පුදගලයා බේ බෑගගේක අරගෙන පිටකොටු වෙල්ල වේද වා බස් ක් ොදස්ත ේගන හෙදරගන අපි ප්‍ර් කල එතනද අපිට ඒ අය කිව පුදගල හන්වල්ල බස් ට න්ඩ මයි නැගේ පත්ස ෂට්ගේ මයි කියලා. ගෑස් පහහිෙන් තමයි බැස්ස කියේලාම්. අපි ඒ දෙන්නගෙනෙන් ප්‍රකාශෂ සටහන් කරගත්තා. අපිට මේ පුද්ගලයා හරියට නිශ්චිතවම හතුනාගන්න බහෑ. මහුණේ මස්ස එකකුදදාගෙන ඉන්නහින්ද. හැබැයි එයා ගමන්රන්න විලාශසය බෑගේ අරගර යන විලාශය කිලෝ හතලිස් පහක් පඩාක්ක විතර බරක් තියන බෑග් එකක් බස් එකට දාගන්න විදිත් බස් එකෙන් පිටතට ගන්න විද්‍යහත් නිසා අපි සැක් කලා මේ පුද්ගලයා මොක් හරි ආරක්ෂක අශක සේපය කරන කෙනෙක් වෙන්න ඕන කියලා. මිනිහගේ ඇගපත් හොඳටම තියෙන කෙනෙක් මේ මනුසය හංවැල්ල බස් එකට නැක්ග කියලා. ලි හන්ද අපි ටීම් එකක් හංවැල්ලටයවා.,ඒ බස් ස්ටෑන්් එකට මෙයක් කොහෙන්ද ආාවේ, කාත් එක්කද ආවේ කියලා සිසිTVවී චෙක් කරන්න. විමර්ෂණ සිදුකරන ලදහරයෙක් එලෙස පවසාසිටිය. බට හල් ොලස් ස් ාධිපතිවරයා හ අපරාද වි ර්ෂ අංශ ස්ථාධිපති රයාගේෙන් සන්විත ක්ද ගේ ොෝ ධිකාර රයාගේ උපද මත ම ක් දු කරම සිටිය. ොල ලක ම අවශ න හිස ැති සිටන දය ගේ කවද හඳුනා ගැනීමට හ ඇගේ සිල්ල ේල විදයට ැගෙන එ සැකර හඳ ග න ද ඊට හතකට පසුව විදියුත් මධ්‍යමගින් ප්‍රචාය ම සසමග ට ම දධන ට යමුණ. ර දම ඇති තර්මිය කවද ඇයිකිනම් ප්‍රදේශයක අයකුද, ඇය මර හිස නැතිව ේල්ලවේදයට ගෙන එන පුද්ගලයා කවද. මේය පොලස් විමර්ෂණයන්ට මෙන් මුළු රැට්‍ර මහත් කුතුහලයක් දක්ව සිදවීමක් ක වුණ. විදොතා මුරද්ත මාධ්‍ය මගදවම සිදධිය ප්‍රචාණයීම සමඟ අතුරුද්හන් වූ තරමියගේ හා. කාන්තාවන්ගේ ඥාතින් මෞපියන් සැමියන් ේල්ලවේදිය පොලස් ස්ථානාධපතිවරයා අමත, මිය ගොස් ඇත්තේ තම ඥාතියාද බව විමසාසිටිය. තුදහත් වූ කාතාවගේ චයාරූප පහා විස්තර සලුණ පවා ඔවුන් ස්ථානාාධිපතිවරයාවිත ලබා දෙෙන්න්නට වුණනා. එම චයාරූ ප හා විස්තර ප්‍රාධ විමර්ශණන අංශය භාර ස්ථනාධිපතිවරයාවෙත යමුකර, එම පින්තුූර හා විස්තර මළ සිරු සමග සංසධනය කළද එම කාන්තාවන් මෙම සිරුරේ හිමි කියන කාතාවට ගැලපුන. මේ අතරෙකුත් දෙවන උදේවරුවය එකක්ර පුද්ගලෙු හංවැල්ල පොලසියට පැමිිය ඒ වනවිට පොලිසිය සිටිය අපරධ විර්ශණ අංශේ ස්ථානාධිපති පොලස් පරක්ක සජිත් ඕහ ඒනවිට සිටිය ඒම විමර්ශණනයට අදල් තවත් රාජකාරයක නිරතවමින් ඒ වනවිට හංවැල්ල පොලිසිේ කාන්තා ඇඳම් සයිත බෑගයක්ක් සොයාගෙනතිබුණ. එම බෑගගේ කාගේ දයි හඳනාගෙන නොතිබුණ පොලස් පරක්ක සුජිත් සිටිය එම විර්ශණයේ සර් ම හැමදාම උදේ පත්තරේබාලනවා අද උදේ පත්තේ බලබලඉන්නකොට මදක් පතේ දාලතියනවා ලොක සුටකේක් අතින් ඇදගෙනයන පින්තූරයක්. ගैनෙ को मर्ला අරගෙන ने एक सजित थमवීමට පැමිණ පුदगल्या पसा සිටिया. හරි ඉතින් සර් ඒ එක මගේ ගෙස්ට එකෙන් ියගේ මිනියා වගේ කෙනෙක් මම හෝටලේ ඉන්නකොට මදැක්ක ඔය හැඩරුව තියෙන මනස්සයා ඔයවගේ බැග් එකක් තල්ලු කරගෙන අපේ හෝටලින්ෙන් එලියටයනවා මම හිතන්නන්නේ හෝටලියට අාවේ බැන් තමයි ඕගේ කතාවෙන් පොලස් පරක්ක සදත් ඉඳගෙන සිට තැන නැගට ගත්තා තව දුරටත් ඕෝකෙන් විස්තර විසන්නට ඔු පියවරගත්තා එතකොට මිනියා කෙල්ලෙක් එකදාවේ ඕවසර්ඒත් මිනියාගේ තනියම කෙල්ල පේනවත්හිටයනෑ ඕගේ ප්‍රකාශෙන් කලබල වූ හැතම හම මේ බව ස්ථානාධිපති වසත කුමාරමහතා දැනුවත් කරන්නටවු බ කො බ ෙ ොල ධකා රි රයායටට පැබසවා ක පදෙ මත නිලධාර කෙලින් මගේ අදා නවතනට සර් බනි . ට උදත්ව එක හ කාර ැ හිමකර ගේ බිරිඳගෙන් ප්‍රකාශ හන් කර ගැනීමට නි ධහර යදූ අත, ෝ ල් කාමර අන්ක සිහ දඩിලෙ රක්ෂාවට ලක්කර., අප ോട කාමර രක්ෂ ක ර හෝද තිබුණන කාමර තිබුණ හැම ാන්ඩයක් තුර තිබුණ ොද හෝදල තිබුණ වතුර ගේ න ීදුර පව. අප හිතුවා ඒමළලේ සාක්කි නැකරන්න වෙන්න ඇති කියලා පස්ස අප හෝටලේ පොත් සටහන් කරල තිබුණු ඒගේ විස්තර ඉල්ල ගත්ත නම්ගම් හැනු පත් අන්ක ගත්තා, ඒවා අපි ස් හරින්ට එඇව්. ब पर एक सुजित किන්නට हुना aनुव होटाल प अत बट होटाल कामरेट पैमिनी तारूनिया दिलमी නमतीय बवन कुीට तेेप्पागावම प्र්‍රदेशय पदिंची कारणिए के बात न्यधारीण आनावरने कर गलता සමග ද ඇති තැත් පන ෙහ ර ැත් ෙ බව හ හරගොඩ ුम् ්‍රදේශ පද ච අිකා දියන් සේලා ගේ ේම සි නැත්ෙක බටත් හඳ ගත් . මේ ස න්ද හ ොල හර ැනවත් කිරීමෙන් පස ොලස් ම් ක් ට ද ර වි पा ාව ්‍රදේශ බල පිටත් ර ුණ ඒ අනතු जाති හැද පත් ක ඔසේ විमाර්ශණ සිදු කරන අතර හිද අනවරන ුණ ේමසි නැත්තා බොත් ල ොලසිේ සේව කන්න ප පලස් පරක්ෂකරයෙ බව. පස ේ ස ශෂ ලස් ෙ ්‍රදේ . උपොलिස් परेक्षක රයාගේ නිවසට ගියද ොලසි रीීද සक्षම ආකාරයෙන් එතरी मारුණ ඒ होගේ बरිය නිවස සිටिया නි හरी ඇගේද ප්‍රශ්ණ කරන්නට වना පොलिස් කंड ම අතරතුර पේමසිरी යා අවට नेरेක්क्षණය කරන්නටව हो නිවසේ फिටු පස ලදු කැලවකට ප ගොස් ඇති බව කंडඩායම් ලට ඇට වුණ අුව නිරධහरी හු ොයාන්නට මහත් වෙේක් ගත්ත ද ඒ සාර්र्ක ව है තතු බ සිදුවීමක් සිදුව ම තිබ दि ගේ ප ශස ඒ ව ට ර වි ට කොम्බට පැම ට මග ලව වි. අනුව මරතාම ඇත නිවසේසිට ශ්‍රීපා වන්ද ාව කිය මෙන් ගේ දි නි පරදදි ැගැනීමට ද ස න් විමශ ද ෙද ඒ උදස කු පොල සිට ොතුක් ලබුණ පොල ක් ්‍රේමසිර නැත් ය නිස පට පස කැලාලප ගසක ල් ියගො ති බව හ නිලධහර සිදධියූ තැනටග කිය ප්‍රේමසිරි නැත්තාගේ සිරුව ගසක එල්ලමින් තිබුණ හුගේ ඩුකයි නිුවත් පා දෙක අසල වසකුප්ියකුද්තිබුණ. ඒ අනුව නිලධහරීින් සකළේ මොහු වස පානය කර එල්ලි සේදදිවි නසාගන්නයට ඇතිබට ඒ ඔහ එස එල් सेिए मनै सට महात् पहले वकना मरा ट र जेस्ट प लिस अधकारी सिवुमा महत् उपद मा बड कुम्र ुलि स्ताा प नर सानाए लु खंडायक संबध विमार्षन स् धुकाला द पुद गरे विसं से बीर द लिपයක් पुलिसिय विशिन सया ग प में से संधानना अ ट समाबवेदने मගේ जीविते पन मग पौल बन विधि වැඩककरद म ुने पाउलेट ऐसे वेदी ऐसाई अंकल एसाई अंकर किया किया में मितुरेගේ दिएनයක් मठलांंगूना धැनගता मग लााइंटमां චර ආදරේද කියලා මුොලදදි ලොකවට නොවනට පසුව ඒ මයටටත් මගේ දර්ුවකටමගේ සලකන්න කිව්වා. ඒ එහම කරන්නමට බැ කියපු හැමදේම කලා ඉල්ලපු හැමදෙම තුන්නා පසුවට ඔයාටයි ලමයින්ටයි බන්නගත්තා මට එපා වුණා නවත්තම මේ සම්බන්ධකිව්වා. එහෙම බෑ කියලා නොයක්දලා ඒක ඔයා දන්නවා ඔගේ තරහකේන්තිය යනි කට සාධරන්නයි ඒ දැන් ම නීතිය වර්ධකායක් වෙලා කවරුත් නොදන්න තැකට හින් මේේද කරගන්න තිබ ඒම උොත් මාව හයන කල් ඔයාට පොලිසිය බද. ඒනිසාම පොලිසියටට පේනරගන්නවා එතකො ඔයාට දන්න. ව නම්බවෙේ ඉසල වැඩ කරන්න ම දන්නව ඔ ශක්තිවත් ගැනයක් කියලා ම දන්නහ ලක ගැන ොදර ෙැයි ේදවල් වල පටුුණේ ඒ දැන් ඉතිරවෙලා හැකිසියක්. ය හිතන් විදව්පු ේතාව මමගේ ජීවිතෙන් විදිෙනවා ඒක මගේ වරද මම නැති වුණට ඔයාල බලාගන්න කෙනෙකු ඇති අවුරදු ගනක් හිෙරබත්ගන්නවෙ. ම ්ලන් කල කලපුපයක් නෙවෙයි මේක. ඇත්තෙන්ම එහෙම නොවන්න තිබුණානම් හොඳයි කියලා හිතෙනවා. මගේ ළමයිතු උන්දන එක සටින් ඉන්න එකක කාලයක් යැකට දුක ඇල්ලයාවි. ලක ඇතිවෙනවා ඇැතිවෙනවා පවතෙනවා ඒයි ලෝක ධර්මතාවේ දැනටත් මාවසියිඩ එකක හෙනවා. පොිසි අවුත් ඇත්ම කතාව කියන්න කාලයක් තිස්ස උන දෙයක්. ආදර කිය කියා ඉඳලා වයිරකලා මට සසාමාවෙන්න තෙරවුවන් සරන්නයි. මෙ ලිියක්ලිය ඇති පේම. හු සතු බැක ගෙනනුම්හ හස් අංකද ිරියට ලියාතබන්නට අමත කලේ හ ඒ අනුව බැංකු ගෙනනුම් තුනක හස් අක හ සටන් කරතිබුණ. එරෙසම හු තවත් දෙයක් බිරියගෙන් ඉල්ලා තිබුණ. මොන තරම් නිද අපස ආවත් මහමෙරක් වගේ උසුලාගෙන දරුවෝ එක්ක ඉන්න මේ ලියවම කාටවත් පෙන්න්න එපා අම්මගේ තුන්මාසි දාන කරන්න මට එන්න බැරිවේ මේක ළමයිටත් පෙන්න්න එපා ම දුරගමක් කරවා බොදුසරණයි අතරගම දෙවියන්ගේ පෙහිටයි බට ප්‍රේමේ මේ අනුව පොලිසිය කලා විර්ශණයයේදී හෙලවී ඇත්තේ ප්‍රේබසිරි හ දිල්න සමග තිබූ අියම් බදක ඔහගේ බිරිද දැසිට බව ඒබ හ විසින් ිය ලද ලපිය හවරුබනවා ෙ වෙතත් ඒ ාත්‍රිය වනතුර මරදෙමුණ දින්නිගේ ස්සකොටස් පොලස් විමර්ශණයන්යට හමුණේ නෑ ොලසි ළඟ අරමුණේ මලාතැමු दिල්න්නිගේ හිස කොටස සොයා ගැනීම ඇක හිස හංවල්ල ප්‍රදේශය සංගවා අදැයි නැතොත් ඩල් කුම්බර ෝ වෙෙනත් ප්‍රදේශක සඟවා ඇද යන්න සැවීම සඳහා ොලස්කන්ඩායම් කේපයක් යොදවාතිබුණ අතර විමර්ශණයන් තවත් ගැටලුවක් ුණේ රදමු दिල්ලිගේ රුදරය ඇගේ සි්‍රදෙමු බැක වත් ගැවිී නොතිබීම මේය ගෑල ම ගේ ෙල්ල කපල තියෙන්නේ පියකින් ඒක අරගෙන තියන්නේ හංවල් පොලින් ඒක තමයි බෙල්ල කපල ඇතේ පස්ෙ තමයි ංවල්ලට ඇවිත් බෑ එක අරගෙනයන්නේ පස්සේ තමයි ඒට කෙල්ලගේ සිරුවධන්නේ එතකොට කාලයක් ගහින් ඒ තමයි ල වැක් කරෙන්නේ නැත්තේ කියෙලායි පිස සක කරන්න ප ස හි පල ේස් ෝජ පොලිස්පති දේශබඳතු එෙන්න්නකෝන් මහතාගේ උපදස්මත කොල මධ්‍යම කොට් බර ේෂ් පොලස් අධිකාරි නිශන්ත චන්දස ස කහ නුගොඩ කොට් ශබර ේෂ් පොලිස් අධකාර නුවන් අසංක ඇතුළ හංවවැල පොලස් ස්ථානාධපති ප්‍රධාන පොලිස් රක්ෂක වසන්ත කුමාරය අප විමර් ශ ක්ෂ ක් ද ො ප ්‍රධන ක්ෂ ද මක් පිරිබ විර් න එක් සාකා ො කා හ මත හතා ගේ ්‍රදහනත් ෙන් ිය ප ො ක්ෂ රයා ර් ම්න්ධ විමර් ර ර බෙනවා. ඔපටා ැනීම මව්බිම්පුුවත් පතෙන් මෙවැනි වඩියෝ දිනපතා බලන්න අපි සස්ක්‍රයිප් කරන්න. ගුඩා සේනුව එබුවන් අපි ීඩිය එකක් දාාපු ගම ඔයාට දැනගන්නත් පුල.